භූත විද්‍යාව පිළිබඳ ආඳුරංගේ අත්දැකීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න. භූත විද්‍යාවද භූතයෝද? භූතයෝ ගැන. භූතයෝ ගැන. අපි නිකන් භූත විද්‍යාව කියන්නේ වෙන එකක් නේ. භූත විද්‍යාව කියන්නේ යంత్ర මන්ත්‍ර වෙන. භූතයෝ භූතයෝ අත්දැකපු අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ දැකපු එහෙම අවස්ථාව. දැන් මේ අපි මේ ඉන්න කාමරේ එක වෙලාවකදී මට එහෙම අත්දැකීමක් ලැබුණා. ඒක අපි හඳුරු ගොඩක් ලබලා තියෙනවා. මම දවසක් කොහම නිදාගෙන ඉන්නකොට රෑ මේ දොරවල් අරගෙන කෙනෙක් ආවා. එයා භූතෙක්. හැබැයි ඇඳුම් තිබ්බේ පොඩි කොටසක් විතරයි. ඒකත් නිකන් පහලට නූල් වගේ එල්ලෙන එකක් තිබ්බේ. ඒක රෙදිත් නෙවෙයි වගේ. හිස වටේ මොකක් හරි බැඳගෙන හිටියා. කොණ්ඩේ ඇවිස්සලා තිබ්බා. ගොඩක් උස මහත. ඊට පස්සේ මේ දැන් මම ඔහම නිදාගෙන ඉන්නකොට මම ඔහම කකුල් ඔහම තමයි මම නිදාගෙන හිටියේ. මට හොඳට මතකයි. හීනෙන් පෙනුනා මට හීනයි අතරයි වගේ දොර අරගෙන එනවා. ඊට පස්සේ ඇවිදින් මගේ උඩින් තිබ්බ කකුලේ මෙහෙම අල්ලගත්තා. ඔහම තරව අල්ලගත්තා. අල්ලගත්තාම දැන් මම මේ එකපාරම නැගිටින්න උත්සාහ කරා. ඊට පස්සේ මං දැන් එයා ඉන්න බව පේනවා. ඊට පස්සේ එකපාරම මම ඇඳේ අර යට මේ ඇඳ වියලට ගහලා නැගිට්ටා. එතකොට අත ඇරුණා. එයාට අත ඇරුණා. අත ඇරුණාට පස්සේ එයා ගහනවා. මෙහෙම ඔහම ගහපුවම හැබැයි එකක් තියෙන එයාට මෙහෙම ඔහම අපිට වගේ ඉක්මනින් ගහන්න බෑ. මෙහෙම කරලා ඔහම ගහන්න ලෑස්ති වෙනකොට ඒ ගහන වේගෙම ගහනවා. එතකොට අපිට පැන ගන්න පොඩි ඉඩ ලැබෙනවා. පයිමුත් ගහනවා. ඊට පස්සේ මේ දැන් අපි දෙන්න ගහගත්තා. මේ කාමරේ ඇතුලේ. හොඳටම හිත මෙහෙට බැනගෙන සෑහෙන වෙලාවක් ගහගත්තාම ඩාඩිය දාලා දැන් මට ඊට පස්සේ දෙන්න ගහගත්තාම එදා මම හොඳටම මට උගුටි ගන්න වුණා එදා. ඊට පස්සේ මෙතන දොර තිබ්බේ ওই දොරෙන් බහැලා එහා පැත්තේ දොරෙන් එළියට බහැලා එයා ගියා. ඊට පස්සේ දැන් බලනකොට හැබැයි දොරවල් ඇරලා ඉස්සරහ දොරත් ඇරලා මේ දොරත් ඇරලා. ඊට පස්සේ දැන් මම මේ ගැන මට හරි බයක් නෙවෙයි නිකන් මම දැන් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න වෙලාවෙනේ. ඊට පස්සේ මට හිතුණා මේක මම කොහොමද දැනගන්නේ කියලා. ඊට පස්සේ මම නායක හාමුදුරන්ට කිව්වා මේ නායක හාමුදුරනේ මට මෙන්න මෙහෙම එකක් වුණා නේ කියලා පොඩි නිකන් ඉඟියක් විතරක් කිව්වා. ඊට පස්සේ කිව්වා මේ වගේ කෙනෙක්ද කියලා. නායක හඳුරුවත් කිව්වේ කළු උස මහත මේ ඇඳුම් නිකන් අරුවාගේ ඇඳුමක් ඇඳගත්තු ඔළුවේ මොකක්ද බැඳගත්තු කෙනෙක්. නායක හඳුරුවත් අවුරුදු ගානක් අත්දැකීම් ඉඳලා තියෙනවා. ලොකු හඳුරුන්ටත් ඒ අත්දැකීම තිබ්බලු. ඊට පස්සේ තින් ඔන්න දැන් එතනින් පස්සේ මම දැන් ශක්තිමත් වෙ හිටියා. එයා ගහනවා සාමාන්‍යයෙන් කියලා. ඊට පස්සේ ආයෙත් මාසෙකට දෙකකට පස්සේ ආයෙත් උතර මම නිදාගෙන ඉඳින් ආවා. ඒ වෙලාවේ මම එයාට වඩා උනන්දුයි. කියන්නේ එයා එන්නේ ගහන්නනේ මං එයාට වඩා වේගවත් වෙලා ගහව ගහන හැම පාරක්ම වදිනවා. හොඳටම වදිනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සු ගහගත්තාම බිත්ති වලට අරවටම වදින්නේ. එහෙම නෑ. සාමාන්‍ය මහත මිනිස්සු කර ගහනකට ඇඟට වදින විදිහට වදිනවා. ඒක මදි යනවා. ඊට පස්සේ කොහොම හරි ගැහුවට පස්සේ එයාටම බැරිතන එයා දැන්න නැද ශාලාවට ඔය දොරේ. ඊට පස්සේ මං එතනින් ආපහු පැන්නා. එතන පැන්නාම එයා උතරින් ගිල්ල ඉස්සරහ දොරෙන් එළියට පැන්නා. මං එළියටත් පැන්නා. ඒ හැබැයි නිකන්ම ගහනවා මං. ඒ පණින හැම වෙලාවෙකම ගැහුවා. ඒ ගියාට පස්සේ දැන් අවුරුදු 20ක් 25ක් අතරදී ආයාලනේ. මේ දැන් ඔය කාලයේ තුල මෙහි හිටියා නාවලපිටියේ පැත්තෙන් හාඳුනමක් ඇවිල්ලා. ඒ හාඳුන මං ඉන්දියාවේ ගියාම ඒ හාඳුන අර කාන්දරයට කොටුවෙලා ඒ හාඳුන හොඳටම ගහන. ඉතින් තවත් ඔහොම කීප දෙනෙකුට ගහලා තියෙනවා. ඉතින් එතකොට භූතයෝ බහිරවයෝ කියන කට්ටිය ඒක ඇත්ත. ඒ කියන්නේ අපි හොඳ සීයෙන් නැහිටි බයට නිර්මාණය වෙන දෙයක් නෙවෙයි. දැන් හොල්මන් කියනවා මේ නිකන් අත්තක් කෙලිනවා දැක්කාම එක රූපයක් හිතේ මැවිලා යකෙක්ද කියලා හිතනවා. එහෙම බය වෙන එකක් නෙවෙයි මේක. මමත් දැක්ක, අපේ නායකයන්වත් දැක්ක, අපි ලොකුමහත් දැක්ක, තවත් කට්ටිය දැකලා තියෙනවා. එතකොට මේ මං එයාත් එක්ක හරියටම කෙලින්ම මුණ දුන්නේ ඉඳලා එයාට යමක් හිතෙන්නේ නැති. ඊට පස්සේ ආයේ කවදාවත් මාව නැහැ. හිතපොහු ගද්දෙනුට හිතේ රැකෙන. එහෙම. ඉතින් අපි අහලා තියෙනවා ඔයගේ කතන්දර නම් අහලා තියෙනවා. මේ පාතල එහෙම තිබිලා දිනන ගොඩාක් වගේ දේවල්. ඔකේක විශේෂ අධ්‍යයනය. ඒ යంత్ర මන්ත්‍ර විද්‍යාවෙත් ඒ වගේම ප්‍රායෝගික දේවල් තියෙනවා. මම අර එදා මතක් කරා වගේ දිවගුරු බැඳීම. ඒ වගේ ආසන කූට්ටුව දිවගුරු බැඳීම වගේ. ඒක මේ ඒගොල්ලෝ යාපු කපු මහත්තයෙක්. යා හොඳට යంత్ర මන්ත්‍ර වැඩත් කරා. කීර්ති කියලා නම. එයාගේ නිකන් විශේෂත්වයක් තියෙනුනේ ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් වෙලා. කියන තමයි කිව්වේ මන් දන්නේ කොච්චර දුරට ඇතුද කියලා. හැබැයි යා පේන කියන හෝ යంత్ర මන්ත්‍ර කරනවා හරියටම කරා. පියවි 100ට ආවම මන්ත්‍ර හැම දන්නේ නැහැ. එයා වැඩි ඉගෙන ගත්ත කෙනෙකුත් නෙවෙයි. ඉතින් එයා මේ ළඟ
පන්සලක දේවාලයක වැඩ කරා. වැඩ කරගෙන ඉන්නකොට එයාගේ දියුගුරු බඳලා. දියුගුරු බඳපු කට්ටිය පස්සේ අපි හොයාගත්තා අවලා කියලා යම් විදියකට. ඉතින් දියුගුරු බන්ධනය කියන්නේ ඒක බන්ධන වර්ග තියෙනවා. ඒකේ ටිකක් දරුණු සැර මන්තර විශේෂයක් තමයි කංකුරා බන්ධනය කියලා කියන්නේ. ඒයි බැඳාම ඒක කපන ඇදුරට ඒ ලෙඩාට මින් හත්ගුණයකින් විපාක දෙන්නේ වදින. නමල්ලාට පොර වෙනවා, එහෙම වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. දැන් අර කපු මහත්තයා දැන් කතා කරන්න බෑනේ. මට ඇවිදින් කිව්වා මෙහෙම කපු මහත්තයාට කතා කරන්න බෑ කියලා. ඊට පස්සේ මම ඉතින් හායන් කියලා ගියා. ඒ කියන්නේ 88 විතර. 87 88 විතර. ඊට පස්සේ මම දේවාලයට යනකොට මට සිහියක් නැහැ. ඊට පස්සේ මම දෙහිගිරියක් ඉල්ලගෙන කැපුවා. හැබැයි මේ හුඟක් ඇදුරු නොදත් මම හිතන්නේ ඇදුරු දන්නේ නැති රහස් ක්‍රමයක් මම අතින්දී අනුගමනය කරේ. මම ඒක පෙර එහෙම හිතලා තිබුණ නැහැ. ඒ වෙලාවෙ මට ආපු අදහසකුත් එක්ක ඒක මට ඉන්නේ කොහොමද කියලා මම කල්පනා කරනවා. ඒක මට වදින්නේ කොහොමද කියලා. ඊට පස්සේ මට නොවදින්න මම මොනවද කරන්න ඕන කියලා ඒක ඇදුරෝ සමහර කට්ටිය මොනවද අඳුන් දිවි සම උඩේ ඉන්නවා, අය මේ ආරක්ෂාවට යන්ත්‍ර දාගෙන යනවා, එහෙම යනවනේ. ඉතින් මම එහෙම නැතුව ඒක ඉතාම උපායශීලීව එයාගෙන් ටික වෙලාවකට අයින් කරා. ඉතල එයා අපව පේන කියන්න ගත්තා. පේන කිව්වහම විචිකිරිච්ච විදිය කිව්වා. ඊට පස්සේ දවස් 7කට පස්සේ ඒක කැපුවා අපි. ඒ කපලා සාමාන්‍යයෙන් ඒ වගේ එකකින් පස්සේ ගිනි පාගනවා වගේ දෙයක් කරනවා. ශක්තිය පෙන්වන්න. ඊට පස්සේ ගිනි පාගවලා ඔක්කොම කරලා පාන්දර එයා කතා කරා දවස් 7කට පස්සේ. එතකල්ම කෑවි බීවේ නැහැ. වතුර තමයි, වතුර බොන්න දුන්න හැරෙනකොට කෑවි නැහැ එයා. කන්න බෑ. දිව ඇලිලා තිබ්බේ උඩ. එහෙම ඒවැය ඇත්තක් තියෙනවා. එතකොට මේ බන්ධනේ බන්ධන විශේෂයක්. ඒකේ බඳින්නත් කපන්නත් දෙකම තියෙනවා. අපේ පොත්පත්වල තියෙනවා දැන් දියුගුරු බන්ධනේ තියෙනවා, නීචුකුළු බන්ධනේ කියලා જાතියක් තියෙනවා. එතකොට මොකද්ද මං අර ඉස්සෙල්ලා කිව්ව කංකුරා බන්ධනේ කියන බන්ධන විශේෂයක් තියෙනවා. ආයෙ තියෙනවා මේ නාගර හත කියලා එකක්. ඒවා හුණියම්ම තමයි. නාගර හත කියන්නේ නාගර කියන්නේ සංස්කෘත අකුරු වලටනේ. සංස්කෘත අකුරු වගේම අකුරු ටිකක්. ඒ අකුරු ඇඳලා ඒ අකුරු වල අක්ෂර පිහිට වෙනවා. ආය මේ නැකත් තියෙනවා. ඒව කරන කියන්නේ හුණියම් වලටම නැකත්. ඉතින් ඒවා සාමාන්‍ය ඇදුරු ළඟ නැති දේවලුත් තියෙනවානේ. සමහර ඇදුරු පරම්පරාවෙන් ආවම් පොතෙන් ආවම් කරගෙන ගියාට එහෙම නෙමෙයි ඒක කරන්නේ. ඒක කේන්දරයක් හදනවා. තත්කාල කේන්දරයක්. ඒක ඇදුරු ළඟ කේන්දර නැහැනේ. කේන්දර කරන්නේ නැහැනේ. කේන්දර කරන කෙනාට වාසියක් තියෙනවා. දල කේන්දරයක් හදනවා. ඒ කේන්දරය හදන විදිහකුත් තියෙනවා. දැන් අපි හිතමු අපි කෙනෙකුට හුණීමක් කරනවා කියලා. ඒ හුණීමක් කරනකොට එයාගේම කේන්දරය ඕන කියලා හිතනවනේ සමහරු. එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. එක වෙලාවකදී අපි හදනවා දල කේන්දරයක්. එක වෙලාවකදී. ඒ වෙලාව මම කියන්නේ ඒක මොකද මම මේ රහස්ව තියාගන්න දෙයක්. ඒක හොඳ නැති හින්දා. ඊට පස්සේ ඒ වෙලාවේ මම කේන්දරයක් හදලා බැලුවොත් එහෙම ඒ මට උවමනා කෙනාගේ ක්‍රියාකලාපේ ඒ කේන්දරය තියෙනවා. එයාට තත්ති මොකද? ඊට පස්සේ එයාගේ පක්ෂියා, එයාගේ නැකත, ඒ ටික අල්ලගත්තා ඇයි. එයාගේ උපන් වර්ෂයවත් මට ඕනේ නැතුව මට හැදුවා ඇයි. ඊට පස්සේ දැන් සමහරට ලෙඩක් වෙලාවොත් මම එහෙම දල කේන්දරයක් හදලා තමයි මේ එයාගේ අසනීප තත්ති තීරුම් ගන්න. ඊට පස්සේ මේකේ එයාට අසුභම කාල පරිච්ඡේදයක් තෝරගන්නවා. සමහරවල් දසා තියෙනවා, දස අනුදස. ඒවා එයාට අසුභම වෙලාවක් තෝරගන්නවා. ඊට පස්සේ එයාගේ පක්ෂියා නීච වෙන ඒකේ තියෙන පක්ෂියාගේ ගමන් වාරයේ තියෙනවානේ රාජ්‍ය මාර බුද්ධින එහෙමත් තියෙනවා. ඒකෙදී භෝජන වෙලාවත් හොඳයි. හුඟක්ම අසුබ වෙලාවක් අල්ලලා මර වෙලාවක් අල්ලලා වැඩේ කරනවා දිනෙත් එක්ක. ඒවා එහෙම නොකරන හින්දා මේවායි ගුණ නැති වෙලා ගින් තියෙනවා. ඉතින් එහෙම පුළුවන්. ආසන පූර්පු කියලා තියෙනවා. ආසනයේ දුම්මල මතුරලා දාලා තියෙනවා. ආසනේ වාඩි වුණාම ආසනේ නැගිටින්න බෑ. ඒක ආපහු ඒ විදිහටම කපන්න ඕනේ. දියුගුරු බන්ධනේ, දියුගුරු බන්ධනේ ඔය තදට බැඳුත් ඒක කපන්න ඔය හිතන විදිහට කපන්න බෑ. ඒ වගේ තව උපාය ක්‍රම අපි අනුගමනය කරනවා. සමහරවල්ලාට 108ක් සිද්ධි කරන්න කියනවා, දිෂ්ටි කරන්න කියනවා, පුත කරන්න කියනවා. එහෙම තියෙනවා මේ ශාස්ත්‍රයේ තියෙනවානේ. ඒවා එක එකනා පුරුදු කරගෙන තියෙන. දැන් ජීවම නම් 108යි. එහෙම නැත්නම් 1000යි. දැන් එහෙම නැත්නම් 10000යි. එතකොට සිද්ධිය පුතේ පලිප්පෝ වගේම තියෙනවානේ. ඒවට ගණන් තියෙනවා. එහෙනම් ඒ ගණන් වෙනස් කරගන්න. අපි ජීවමත් අඩු කරලා තියලා ඒකේ මේ දිෂ්ටි කිරීම වැඩි කරොත් එහෙම කපන්න අමාරුයි.
අනික් කරන කෙනා දන්නේ ඉන්න ඒ වගේ උපායන් තියෙනවා ඒක කැපෙන්නේ නැති වෙන්න කොහොමද කරන්නේ සමහර ඒවා තියෙනවා මේ මට හැර අන් කෙනෙකුට බලේ නැති වෙන්න මන්තර දැහැන් තියෙනවා මට විතරයි මං කරන දේ අනිත් කෙනාට බලේ නැති වෙන්න කියලා එහෙම තියෙනවා එතකොට ඒක කපන්න මගෙන් ශාස්ත්‍රීයගත් කෙනෙක් කැපුවොත් කැපෙනවා එහෙම කියලා කියනවා නීච කුල බන්ධනය කියන එක ඒ නීච කෙනෙක් කපන්න ඕනේ එහෙම හැරුණකොට තියෙන්නේ අපි ළඟ විතරයි ඒක කපා ගන්න ක්‍රමේ ඒක හාමුදුරුවරු නීච කුල බන්ධනයෙන් යමක් ගුරුකමක් කවුරුන් හරි කරලා තියෙනවා නම් ඒක කපන්න පුළුවන් විතොත් වෙන්නේ ඇදුරුන්ගෙන් හාමුදුරුවන් විතරයි අනේ ඒ ඒකටත් හේතුවක් තියෙනවා ඉතින් යන්තර මන්තර පැත්ත එහෙම තමයි ඊට පස්සේ ඔය ඝන පිහිටවන දේවල් තියෙනවා යන්තර අඳිනකොටත් එහෙමයි දිනේට දවසට තිතියට අනුව ඝන පිහිටවන්න ඕනේ ප්‍රස්තාර කරනවා කියලා එකක් තියෙනවා ඒවයි බලේ ඉන්නේ කොහොමද කියලා හිතනවනේ මේ මොකක් හරි පත්තිරුවක් අරගෙන තඹා හරි කොළ හරි ඒකට මේ ප්‍රස්තාර කරනවා කියලා එකක් එනවා ඒ කොටු ගානක් තියෙනවා ඒ ගාන කොටු ගාන අරගන්නවා අරගෙන අක්ෂර පිහිටවනවා කියලා එකක් තියෙනවා ඒකේ අපාය අක්ෂර එහෙම දිව්‍ය අක්ෂර කියලා අක්ෂරත් තියෙනවා අක්ෂර ගොඩි ඊට පස්සේ අපි මේ පිහිටවල විදිහට තමයි ඒකේ සුභ හරි අසුභ හරි දෙන්නේ හිතට අපිට ඒකේ තියෙනවා මෝහණය පේෂණය උච්චාටනය වසීය ආකර්ෂණය කියලා ඔහොම ඒවා සිද්ධ වෙන්න ඒ අක්ෂර පිහිටවීමයි දින නැකත් තිතිත් එක්ක තමයි සිද්ධ වෙන්නේ ඔහොම තමයි වගේ බලය ලැබෙන්නේ නිකම්ම පොතක් අරගෙන මන්ත්‍රයක් තිබ්බට යන්ත්‍රයක් තිබ්බට ඒක ඉන්නේ